අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත IMF කිසිම කොන්දේසියක් වෙනස් කරන්න බෑ ජනපති අවධාරණය කරයි මේ තියෙන ඉලක්ක බෙන්ච්මාක්ස් මාරු කරන්න බෑ සජිත් සහ දයාසිරි සම්ධානගත වෙයි පිටකරගත් අවබෝධතාවය සත්‍ය වශයෙන්ම සිස්ටම් චේන්ජ් එක. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙවර ජනාධිපතිවරණයේදී තීරණය කළ යුත්තේ අපේක්ෂකයින්ගේ අනාගතය නොව රටේ අනාගතය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණය හිමියන් සමග ඇතිකරගත් ගිවිසුම්වල කිසිදු මිනුම් දණ්ඩක් වෙනස් කරන්න බැරි බවයි ඔහු සඳහන් කළේ. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ප්‍රධානීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මාධ්‍යතන ප්‍රධානීන් අතර හමුවක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී පැවැත්තුණා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙවර ජනාධිපතිවරණයේදී තීරණය කළ යුත්තේ අපේක්ෂකින්ගේ අනාගතය නොව රටේ අනාගතය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. තමාට කිසිවෙකු සමග සටනක් නැති බවත් ඉල්ලා සිටින්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම පමණක් බවත් ජනාධිපතිවරයා පවසනවා. රට හමුවේ ඇති සත්‍ය තත්ත්වයේ සියලු අපේක්ෂකින් ඡන්දදායකින්ට පැවසිය යුතු බවත් තමන් කිසිවිට දූෂණ චෝදනා ලැබූ අයෙකු ආරක්ෂා කරන්නේ නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. මම ඊයේ හිතේත හිටියා රූපවාහිනිය දිහා බලලා මං මේක බාරගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. මං රූපවාහිනිය බැලුවේ බංග්ලාදේශේ. අගමැතිනේ යන්න කිව්වා බාර ගන්න ආයතනයක් තිබුණේ නැහැ. හමුදාව ආවා අන්තර්පාලනයක් කරන්න. පාරේ හිටපු ඒ කණ්ඩායමම කිව්වා අපිට හමුදාව පිළිගන්න බෑ කියලා. මොහොමඩ් යූනුස් මැතිතුමා අගමැති කරන්න කියලා. ඒ ව්‍යවස්ථාවේ තියෙන මන්ත්‍රීවරයෙක් තමයි අගමැති වෙන්න ඕනේ කියලා. අපි ඒ තත්ත්වයට ගියානේ. ආණ්ඩුවක් නැතුව පා වුණාන අපි වාසනාවන්ත රටක් කොහොම හරි ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණා. එතනින් මේ දුර ඇවිල්ලා තියෙනවා. අපි ඇති කළා තියෙන මේ ගිවිසුම් සියල්ලම IMF සංවිධානයත් අපිට ණය දෙන රටවල් OCC හා චීනේ මේ එකක්වත් අපිට කඩන්න බෑ. මේ තියෙන ඉලක්ක බෙන්ච්මාක්ස් මාරු කරන්න බෑ. ඒවා මාරු කරොත් අපිට මුදල් ලැබෙන්නේ නැහැ. අපිට ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද? නැත්තම් බොරු කියලා බලේ අරගන්න ලෑස්තිද කියලා හිතන්න තියෙනවා. නාමල් රාජපක්ෂ ලොකු සටන දෙයි කියලා බලාපොරොත්තු වෙනවද ඔබතුමා? සටන කොහොමද තියෙද කියලා මම දන්නේ නැහැ. මං ඒක සටන් කරන්න නෙමෙයි. මේ ප්‍රතිපත්තිය කියලා රට ඉදිරියට යන්න ඕන නම් මේකයි එකම මාර්ගය කියන්නේ. ඊළඟට ඔබතුමා නැවතත් මේ රටේ ජනාධිපති කරන්න ඕන නම් මේ රටේ ජනතාව ඒ සඳහා සැදී පැහැදී සිටිනවා නම් ඔබතුමාට ඊළඟට තියෙන සුසුකම් මොකද්ද? මේ රටේ ජනතාවට ඊළඟට ඔබතුමා දෙන්නේ මොකද්ද? මේ තියෙන தத்துவ ඉදිරියට ගෙනිහිල්ලා හොඳ ආර්ථිකයක් දෙන්න ඊළඟ අවුරුදු පහේ. අනික් අය පෙන්නලා නැහැනේ මම කළා තියෙනවනේ. This is regarding vehicle imports. So imports, the ban of vehicle imports. So that at least the people who can import vehicles can do that. Are you thinking of options like that after you get re-elected? Next year we will be allowing vehicle imports by stages because we need the custom duty to make up for revenue. So there will be, but we are waiting for, I think our reserves have been built up. So it should be in a position to allow the import of vehicles because duties from vehicle imports, a major source of revenue, the government, we need it for next year. මෙවර ජනාධිපතිවරණය ගත්තට පස්සේ විශේෂයෙන්ම ඔබේ ප්‍රතිවාදීන් විදිහට එක පැත්තකින් තරඟ වදිනවා විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ පුත්‍රරත්නය. තව පැත්තකින් රාජ්‍යපලයක් ලබා නොගත් අපේක්ෂකෙක් ජනතාව ආකර්ෂණය කරමින් ඔහු ජනාධිපති ධුරය සඳහා තරඟ වදිනවා. සිව්කොන් සටනක් නිර්මාණය වෙලා තියෙනවා. පේන්න තියෙන විදිහට. ඔබතුමන් කියන්නේ අනෙක් අපේක්ෂකයින් තිදෙනා ඔබට අභියෝගයක් නෙවෙයි කියලාද? මට අභියෝගයක් නෙවෙයි. මන් දෙන්නේ ඔබේ අනාගතය ගැන. ඒ අය දෙන්නේ තමන්ගේ අනාගතය ගැන. ඔබතුමන්ලා තියන්නේ කවුද කියලා? අනුර දිසානායක මන්තුමා එකම මිත්‍රයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. වේදිකාවේ අපි කතා කරන්න පුළුවන්. විවාද කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්මයා එක්ක විරුද්ධවත් මන් දේශපාලනය කළා තියෙනවා. එකටත් කළා තියෙනවා. ඒ මහින්ද රාජපක්ෂ
මෑතුමාගේ දේශපාලන ප්‍රේමදාස මෑතුමලන් දෝෂාභියෝගේ කාලෙම බේරලා දුන්නා. බංග්ලාදේශයේ මේ වෙද්දි තියෙන තත්ත්වයත් එක්ක ඔබතුමා උපදේශක් දුන්නේ නැද්ද බංග්ලාදේශයේ ජනාධිපතිතුමාට? ඔබතුමා හදිසියෙත් එතන ජනාධිපති ධුරේ හිටියානම් මොන වගේ පියවරක්ද මේ වගේ කාලවකවානුවක් ගන්නෙ? මෙහෙම එකක් වෙන්නේ නැහැ එච්චරයි. හැම වෙලේම විපක්ෂ නායක එළියෙන් තියන්න ඕනේ. එයා ගිහින් බස් වෙලා ඒකට. ඔබතුමා සහ අධිකරණය අතර යම්සිරි ගැටුමක් තියෙනවද? මහාන හේතුව ඔබතුමා හෝමාගමදී දවස් කීපයකට ඉස්සෙල්ලා කිව්ව කතානායකතුමාට සීජී සමග සාකච්ඡා කරලා මේ IGP ගේ ඉෂුව එක ඇඩ්‍රස් කරන්න කියලා. නමුත් අද වෙනකන් ඒක එහෙම වුණේ නැහැ. ඒක ඒ දෙන්න අතර කරන එකන්නේ මගේ ගන්නේ මම යෝජනාවක් දුන්නා. උසාවි එක පැත්තකින් තීනයක් දුන්නා. පාර්ලිමේන්තුව අනිත් පැත්තෙන් තීනයක් දුන්නා. බල කරන්න බෑනේ කතානායකතුමාටවත් අග්‍රමිෂකාරතුමාට. දැන් ඔබ වට එකතු වෙලා ඉන්න බොහෝ දෙනා විශේෂම පොහොට්ටුවෙන් ඔබ වට එකතුලා ඉන්න බොහෝ දෙනා චෝදනා බොහෝමයක් තියෙන කට්ටිය විශේෂයෙන්ම අරගලේ කාල සීමාවේ මේගොල්ලන්ට බොහෝ බරපතල චෝදනා එල්ල වුණා. ඔබතුමාට විශ්වාසයක් තියෙනවද මේ වගේ කණ්ඩායමක් එක්ක ඔබට ජයග්‍රහණය කරා ගමන් කරන්න පුළුවන් වෙයි කියලා? මං එක ඉන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. ඔවුන්ට චෝදනා තියෙනවා. ඉතින් චෝදනා තියෙන ඇට නඩු දාලා තියෙනවා. මං කවුරුත් නවත්තලා නැහැ. කවුරුත් නොකොඩපු එකක් අපි දාලා තියෙනවා. ඇන්ටි කරප්ෂන් ඇක්ට්. දැන් ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම් ඇක්ට් එක දැන් එන සතියේ අපි අනුමත කරලා ගැසට් කරනවා. තව විශාල එකක් තියෙනවා. කවුරුවත් කතා කරේ නැහැ. හැම එක්කෙනම දූෂණේ කියනවා. මොනවද කරන්න කියලා කවුරුත් කියන්නේ. අපි කියලා තියෙන මේ නීති ඔක්කොම තියෙනවා. ඔබතුමා බොහෝ දේ කරලා තියෙනවා. බොහෝ කාල සීමාව තුළ අපටත් ඒක පේනවා. මං අහන්නේ චෝදනා තියෙන කණ්ඩායමත් එක්ක ඔබට ඉදිරි ගමනක් තියෙනවද කියන එක තමයි මං අහන්නේ. මගේ ඉදිරි ගමන තියෙන්නේ ජනාධිපති වෙන්න. එයාගේ ඉදිරි ගමන තියෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවට එන්නේ. ජනදායකින් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරොත් ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. කිසිම මන්ත්‍රීවරයෙක්ට විරුද්ධව මං ඉන්න කාලෙදී කිසිම නඩුවක් දැම්මනම් මං ඒකට අත ගැහුවද? මං ඇමතිවරුට ආරක්ෂා කරන්න ගියාද? දේශපාලනේ අපි එක එක අයක වැඩ කරනවා. ඒ අය හොරුද නැද්ද කියන එක නීතියෙන් හොයන්න ඕනේ. ඉතින් නීතියෙන් හෙව් එකනේ මේ තියෙන්නේ. ඒත් අන්තිම තීන්නේ තියෙන උසාවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඊයේ සන්ධානගත වුණා. ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවනු ඇතේ. සමගි ජනබලවේගේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය සහ තවත් පාර්ශව කිහිපයක් සන්ධානගත වුණා. ඊට අදාළ කිවිසුම අත්සන් කරනු ලැබුවේ බත්තරමුල්ල වෝටර් සේජ් හෝටල් පරිශ්‍රයේදී. සමගියයි නිදහසයි දිනවම යන්න මෙහි තේමාවයි. ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබා දීම සඳහායි මෙලෙස සන්ධානගත වී ඇත්තේ. මේ රට ගෙවා දමා දශක හතක කාලය තුළ හැලුණු ලේකන්දරාව හොඳටම ඇති. ගැටුණු ප්‍රචණ්ඩතාවයන් හොඳටම ඇති. අප නව නිදහස් ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීමේ වගකීම ඉදිරියේ තව සති කීපයකින් එළඹෙන ජනාධිපති වරණයෙන් ආරම්භ කළ යුතුයි මා විශ්වාස කරනවා. හෙට අපි සුකදදාස ගෘහස්ස ක්‍රීඩාංගණේ සමගි ජන සන්ධානය පිහිටවන්න කටයුතු කරනවා. ඒකේ සමාජිකයෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් අහුවීම ගැන නැවත වරක් අපි ආඩම්බර වෙනවා. මේ අර්බුදයෙන් ගොඩේමට නම් අපගේ වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි අපි හරි ස්ථානයක අවිශ්වාසනීය තැනක ඉශානිසනීය කණ්ඩායමක් එක්ක මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් විශ්වාසනීය නායකයෙක් එක්ක අපි කටයුතු කිරීම. අපිට මේ රට ඇතිවෙන්න ඩීල් දාපු මිනිස්සු ඉන්නවා. නායකත්වයෙන් සහ අගමැතිකම් නිසා, ජනාධිපතිකම් නිසා, තනතුරු නිසා, පවුල රකින්න නිසා, හොරක් වහන්න නිසා නොයෙකුත් ඩීල් දාපු රටක්. දැන් ඇති වෙලා තියෙන, හෙම්බත් වෙලා තියෙන මේ සිල් දේවල් විශ්ලේෂණය කරපු නායකෙක් සමග එකතු වෙලා අපි මේ ගමන යන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ පොල් ගෑවේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකල් විවිධ ප්‍රශ්න ගැන එතුමා කතා කරලා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. මමත් අවුරුදු 20ක් පොල් ගෑවේ නැහැ පාර්ලිමේන්තුවේ. අපිට පුළුවන් ඒ අලුත් නායකත්වය දෙන්න මේ රටට මතක තියාගන්න. වෙන විපක්ෂ නායකයෙක් නම් ආණ්ඩුවට බැන බැන ආණ්ඩුවට දෙස් දෙවුල් තියදී ආණ්ඩුව කරන විවේචනය කරගෙන ඉන්නවා මිසක වැඩ කරන විපක්ෂ නායකයෝ නෙමෙයි ඉතිහාසයේ අපි දැක්කේ. නමුත් එතුමා Tamanට හම්බෙන හැම දෙයක් අතට අරගෙන ඒක මිනිසුන්ට දෙන වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. හොඳින් අවබෝධ කරගන්න අපේ රජයක් තුල වගකීම් බාර ගන්නවයි කියන්නේ පෞල්වාදයේ පැත්තක දමලා, ඥාති සංග්‍රහයේ පැත්තක දමලා, තමන්ගේ ගජමිතුරන් පෝෂණය කිරීම පැත්තක දමලා, සුවහසක් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කැපකිරීම කරලා පරමාදර්ශී ගමන අනුන්ට දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටීම කටයුතු කිරීමක්. අන්න ඒකටයි මුළු පුරන්. ඒ නිසා මෙතන ඇමතිකම් බෙදීම්
ආයතන ගැසට් කර ගැනීම කාටද මුණ අමාත්‍යංශයටද ආයතන ලැබෙන්නේ මුණ පාර්ශ්වයටද මුණ පක්ෂයටද සභාපතිගන් ලැබෙන්නේ ඒව කිසිවක් අපේ ගිවිසුම වල නැහැ Tamanta ගයක් එකතු කර ගැනීම නෙවෙයි Tamange බඩු ගෝස්තරවාදී දූෂිත ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීම නෙවෙයි ඒ නිසා හොඳට මතක තියාගන්න අද අපි මේ ඇති කරගත්ත අවබෝධතාවය සත්‍ය වශයෙන්ම සිස්ටම් චේන්ජ් එක සුපුරුදු දේශපාලන ගිජුකම් කේදරකම් මත බල තණ්හාව තමන්ට ලැබෙනා වූ බල පරාක්‍රමය මත පදනම් වුණු දේශපාලන ගමනක් නොවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ නම් භාවිතා කරමින් සන්ධානගත වීම අනීතික ක්‍රියාවක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කිසිදු ජන පදනමක් නැතිව එම සන්ධානගත වීම සිදු කර ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ. ඉතාමත් නීති විරෝධී කටයුත්තක් සිද්ධ වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම පාවිච්චි කිරීම. ඒක කිසිසේත්ම තිලංග සුමතිපාලට නම පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම පවරපු නඩුවකින් ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා තිලංග සුමතිපාලගේ ලේකම් ධූරය අත්හිටවල තියෙන කටයුතු පිළිගන්නේ නැහැ කියන එක මැතිවරණ කොමිසමත් ලිඛිතවම ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවා ඔහුව පිළිගන්නේ නැහැ කියලා. එවන් තත්ත්වයක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම පාවිච්චි කළා ගිවිසුම අත්සන් කිරීම සම්පූර්ණ නීති විරෝධී ඒකට ඉදිරියේදී අපි අවශ්‍ය පියවර ගන්නවා මම දන්නේ කවුද රවට්ටන්න යන්නේ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වගේ පුද්ගලයන්ට රැවටෙනවද කියන එක පිළිබඳව තමයි කල්පනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නම පාවිච්චි කළා ලේකම්වරයා විදියට දයාසිරි ජයසේකර ගිවිසුමක් අත්සන් කරා කියලා අපිට වාර්තා වෙනවා ඒක සම්පූර්ණ අනීතිකයි කියලා මේ නිකන් ව්‍යාජව කරන කටයුත්තක් මේක කිසිම වැදගත්කමක් නැහැ ජනතා සහභාගීත්වයකුත් උන්ට නැහැ අඩු ගානේ මූලස්ථානයක්වත් නැති කණ්ඩායමක් ගිහිලා තමයි මේ ගිවිසුම් අත්සන් කරන්නේ මේක කිසිම තේරුමක් නැති දෙයක් ඊළඟ මැතිවරණයේදී ප්‍රතිඵලය කොහොමද කියලා බලා ගන්න වුණා මේ කෙනෙක් දෙන්නේ ගියා කියලා පක්ෂයේ පාක්ෂිකව එතන එකතු වෙන්නේ නැහැ අපේ රැස්වීම මාලායෙම දකින්න නැතිනේ පාක්ෂිකව කොහෙද ඉන්නේ කියලා එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න